පන් පෑපුුවත් අරංගෙන අපේ යෝටි ඔබ් නෑලිකාවට ඔබව සාදරෙන් පිළිගන්නවා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්. පාසල් පද්ධතියේ අධ්‍යන සහ අනධ්‍යන කාර ම්ඩල රාජකාරයට වාර්තාකිරීම සම්බන්ධෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදිස්මාලාවක් නිෙකුත් කරතිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචරය කපිල පෙරේරාගේ අත්සනින්යුතුව මෙම උපදෙස්මාලාව නිකුත් කර ඇත්තේ සියලුම පලාාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොට්ාස්භාර නියෝජහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම පාසැල්වල විදුහල්පතිවරුන් වෙතයි. එහි දැක්වෙන්නේ රාජ්‍ය සේව යථපරිදි පවත්වාගනයාමට අදාළව නිකුත් කර ඇති චක්‍ර ලේකේ උපදෙස් පරිදි සියලූ පාර්ශව කටයුතු කළිහුතු බායි. හිද සේවේට වාර්තා කරන අධ්‍යන සහ අනධ්‍යයන කාරයම්ඩල නිලධාරීන්ට පැමිණීමේ ලේඛනේ අත්සංකිරීමට අවස්ථාව සැලසීමට, විදුහල් පතිවරුන් වගබලාගතයුතු බව අදාල නිවේදනය සඳහන්. සේවට වාර්තා නොකරන නිල්ධාරීන්ගේ පැමිණීම සම්බන්ධෙන්, සාමාන්‍ය නිවාඩු ලබාදීමේ පටිපාටිය අනුගමනය කළයුතු බවයි, අධ්‍යාපනමාත්‍යන්ශේලේකම්වරයා අදාළ පාර්ශව වෙ දන්වායඇත්තේ. ුරුවරුන් සහ අනධ්‍යන කාර මණ්ඩල පාසැල් වෙත කැඳවීමෙන් පසු සිදු කළේුතු ක්‍රියාකාරකම් සබ්බන්දේද අදාළ උපදිස්මාලාව මගින් සියලු පාර්ශව දැනුවත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ஒන් Onlineන් අධ්‍යාපනයට අදාල උපාංග නොමැති සිසුන්ගේ ඉගැන්වීමේ කටයුතු ආවරණය කිරීම සඳහා ආරම්භ කර ඇති දුරස්ත අධ්‍යාපන මධ්‍යස්ථානවල ඉගැන්වීමේ කටයුතු සංවිධානය කර පවත්වාග්ඥ යුතු බවයි. එ සම්බන්ධයෙන් සුවිශේෂී ගැටල් ඇති සසිසු සිසුවියන් මෞපියන්ගේ අනුමැති මත සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේදයටතේ පාසවෙත කැඳවා ඉගන්වීම් කටයුතු සිදු කරන ලෙසද, අධ්‍යාපන අමාත්‍යන් ශලේ කම්වරයා වැඩිදිරටත්දන්නවා තිබෙනවා.